විධායක ජනාධිපති ක්‍රමයේ ඇතුළත් මේ 78 ව්‍යවස්ථාව මුළු රටටම සාපයක් මුළු රටටම කොඩි විනයක් මේ විධායක ජනාධිපති ක්‍රමය එහෙම පිටින්ම ජාතිය වෙලාගත්ත මහා පිළිකාව මේ පිළිකාව දවසින් දවස දවසින් දවස මේ දේහය පුරා පැතිරි පැතිරි මුළු ජාතියම වර්ධනය රාජ්‍ය පරිපාලන සේවය විලාගෙන මේ පිළිකාව එක අන්ත දූෂිත පරිපාලන සේවයකට පත් කරලා විදේශ සේවය නේද හිතමිතුරන් පුරවලා ඒක විනාශයි මේ විධායක ජනාධිපති පිළිකාව මේ රටේ පොලිස් සේවය එහෙම පිටින්ම වෙලාගෙන පොලිස් සේවය දේශපාලනය කරන්නේ කරලා ඊයේ අපි දැක්කා පොලිසිය පොලිස් ස්ථානාධිපතිතුමා මදුරබ එතුමා ඉල්ලා අසුනා මේ දේශපාලනඥයෝ මට වැඩ කරන්න දෙන්නේ නැහැ ඒ නිසා මම ඉල්ලා අසනවා මේ සේවය මට කරන්න බෑ කවදා හරි දවසක නිදහස් වැඩ කරන්න පොලිස් සේවයක් ඇති වෙච්ච අවස්ථාව මම නැවත එනවා පොලිසියට වැඩ කරන්න බෑ පොලිසිය බල බලා ඉඳැති ගහනවා මරනවා විනාශ කරනවා ඒ නිසා පොලිස් සේවය විනාශ වෙලා මේ පිළිකාවෙන් ඒ වගේම මේ රටේ අල්ලාසා දූෂණ වංචා කොමිෂම විලාගත්ත විධායක ජනාධිපති ක්‍රමයේ විසින් විලාගෙන ඒ අල්ලාසා කොමිෂන් කොමිෂම ඉදිරිපත් වෙච්ච සියලු වාර්තා ජනාධිපතිතුමා අතේ තියාගෙන ඉන්නවා එතුමාගේ බලයෙන් මේක යට කරගෙන එකක්වත් කෝප වාර්තා ගණනාවක් ආවා දූෂණ චෝදනා ලැබුව මැති අමතුරුක කිව්වා එකක්වත් විවාහ කළේ නැහැ ඒ සියල්ලක් වෙලාගෙන ඒ වගේම මැතිවරණ කොමිෂමක් නැති රටක අපි සියලුම මැතිවරණ නීති රීති සියල්ලක් කඩා බිඳලා අද මේ ජනාධිපති මැතිවරණයක් පවත්වනවා ඒ ජනාධිපති මැතිවරණය අන්ත දූෂිතයි කෙලසනවා මන්ත්‍රීපාල සිරිසේන මහත්තයාට පිටිටියක් දෙන්නේ නැහැ සහනාවක් දෙන්නේ නැහැ එදා සම්මුතිය දවසේ වෙලාවටම ලයිට් කැපුවා ගහනවා මරනවා කුඩු පට්ටම් කරනවා මේ අසාධාරණ මැතිවරණය කියන මේ අපේ ඇස්වලට පේනවා ඒ ජනාධිපතිගේ වෙලාගෙන මේක ඒ විදිහට චන්ද කුමසාරිස්වරයා අද අනාතයි හරි අසරණයි කර කියා ගන්න දෙයක් නැහැ එතුමාගේ ඇහැට පිණි පිණි ඔක්කොම නීති කඩනවා ඒ නිසා මේ වගේ ස්වභාවයක් තුළ මේ රට විධායක ජනාධිපති ක්‍රමය කියන මේ පිළිකාව අයින් කරලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න ඕන ජනාධිපතිවරයා නීතියට යටත් වෙන්න ඕන ඒ වගේ සියලු බලතල අහෝසි කරලා යන ඉදිරි ගමනකටයි අපි මේ සූදානම් වෙන්නේ ඒ නිසා සෑම දෙනාම එකතු වෙලා අනිත් කාරණේ අපි දන්නවා මේ ධර්මද්වීපය මේ ධර්මද්වීපය තුල අද කුඩු වලින් විනාශයි පාර්ලිමේන්තුවේමයි කුරුකාරු වෙන්නේ ඒ කුඩු වලට ලංකාවේ තරුණ පරම්පරාව ගොදුරු වෙලා අල්ලපු කුඩු වලට නඩු නෑ අල්ලපු කුඩු වලට නඩු නෑ නඩුත් නෑ ටික දවසක් යන කුඩුත් නෑ අන්තිමට බඩුත් නෑ විනාශයි කුඩු වල පෙති වලින් විනාශයි ඒ වගේම එතනෝල් ලංකාවේ එතනෝල් වලින් අරක්කු කරන්න පටන් ගන්නවා ජාතියට වහපෝලා මුළු ජාතියක් වනසනවා ඒ වගේම ඒ මදිවට එකම එක දෙයයි තිබුණේ යන්තම් බේරගෙන මේ රටේ කැෂිනෝ ආරම්භ කළා ලෝක නායකයෝ ලංකාවට ආපු වෙලාවේ ඒ ලෝක නායක ඇමතා කතා කළේ ලෝකෙම ඉන්න මහා කැෂිනෝ කාර්යා ජේම්ස් ටකර් තමා කතා කළේ බදු නැහැ 25 අවුරුද්දක් බදු නැහැ කැෂිනෝ වලට
siala nomine lebenawa enisa merata casino rajyayak karala ganika nivasayak karala petidiya kudu deela taruna paramparawak vinasa karala meyana maha vinasayedi athigaru mahanayaka haamduru kiyuwa casino gennanne pa lankawata me aparadaya karanne pa tuttu okata garan gattene dalada maligawa wata karagena car race yanne pa tuttu okata garan gattene Ewageema General Sarath Fonseka mattuma api hema denama dannawa kawuru monawa katha kalat merata trasthawadeen beera gatta maha veeraya Sarath Fonseka mattuma etuma badawel eliyata aragenai satinata giye etuma poronduwak vela tawat hamuda patiwareyakuta mama meka baara denne ne kiyala e jayagrahane kala Api hariyata kalaguna salakuwa me veerayata. E kalaguna salakimak hatiyata maranna geniyena harakek wage edagena gehilla. Nadu ahala hire dala jampare andawala belet eti atata deela sambolai batui kanna deela dasa wada dunna me veerayata. Api kalaguna salakuwa hariyata. Apata matakai ape rate ida Mahavijaya Mahavrajju Solingen rata beragatta belave etuma yuddhe jaya aragena emetiwaru piriwaragena etuma budalna seneviya budaraja langa tiyagena atin allagena ratatama kiyenawa me budaraja maha seneviyai mage jayagrahane laba dunne e nisa mona waradak karat kisidaka daduwamak denne pa ඉලහඳ පවතින අතුර පරම්පරාව කෙනෙක් වරදක් කළා දඩුවම් දෙන්න එපා මේ කරපු ජයග්‍රහණ ඊට වඩා වටිනවා ඒ වගේම මහා පරාක්‍රම බහු රජු එදා කිරිති නගරගිරි සෙනෙවියා ගිහිල්ලා සටන් කළා බුරුමෙත් එක්ක ලංකාවට ආවා ළඟ තියාගෙන කියනවා මේ අපේ මහා වීරයා ඒ නිසා මම දෙවන කියලා සිලාලිය කෙනෙක් සටහන් කරනවා මේ ජාතියේ මේරගත් වීරයා ඒ වගේම දුටුගම් රජුරෝ අක්කර 10කන පූජා පරිත්‍යා කළා දසමහා යෝධයන් එදා එහෙමයි කළේ මෙදා මෙහෙමයි කළගෙන සැලකුවේ බෙලෙත් තැටියක් අත දීලා පොල් සම්බෝල කන්න දීලා අද මොකද්ද කළේ විශ්‍රාම වැටු අහෝසි කළා පර්චස් විශ්ස ඉදමත් දුන්නා ඒකත් අහෝසි කළා සියලු තනතුරු අහෝසි කළා යන්නේ නම් නැති කළා ජෙනරාල් සරත් පොන්සේක හිඟන්නේක් බවට පත් කළා කලගුණ සැලකුවා. ඉතින් ඒ නිසා මේ අපරාධය කරන්න එපා කියලා මහානායක හඳුරු කිව්වා. ඒත් කළා. ශිරාණි බණ්ඩාරනායක අගවිශ්ව කාර්තුමිය එළවා දාපකමේ නිඳිතයි තුච්චයි. එහෙම කරන්න එපා කියලා මහානායක හඳුරු කිව්වා. තුට්ටුකට ගණන් ගත්තේ නැහැ. ඒ නිසා මහානායක හඳුරු හිටත් අසරණ වුණා මේ තත්ත්වයට. ඒ නිසා ෂේම දෙනාම මේ අද ඒකරාශී වෙනවා. මේ අයුක්තියට මේ අසාධාරණ විරුද්ධව ඒක රාශි වෙන අතරම මහා සංඝරත්නයට ආදරෙන් ආරාධනා කරන්නේ අපි 2500 වසරක් මේ රටට මේ ජාතියට විපතක් වුණු සෑම දෙනාම අපි අපේ මාතෘ භූමිය ආරක්ෂා කළා අපට දේශපාලන පක්ෂයක් නැහැ අපි ස්වාධීන නිදහස් පුද්ගලයෝ ඒ වගේම අපි මාතෘ භූමියට ආදරෙයි ඒ නිසා එදා අපට මතකයි වාරිය 11 හාමුදුරුවෝ ඒකල මහා ජාතික සටනේදී අන්තිමට අල්ලගත්ත වෙලාවේ සුද්ධෝ වාරියේ 11 සිංහියකයි ඕ මම වාරියේ 11 මම වාරියේ 11 බල ඕන දෙයක් කරපල්ලා උන්වහන්සේ යාපනයේ හිරමැදිරියේ එක පොළොව යට දාලා ඇස් අන්ධ වෙලා අපවත් වුණා අදත් අපි උන්වහන්සේ සල්කනවා කුඩා 11 හාමුදුරුවන්ට සිවුර පිටින් වෙඩි තියලා මැරුවා එදා සුද්ධෝ උන්වහන්සේලා ජාතිය ආරක්ෂා කළා ඒ වගේම මේ උදාර රූපයක් අපට තිබෙනවා අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් විශ්වකරන්න ඒ නිසායි මේ මහා සංඝරත්නය මේ ඈත දුර පළාත්වල ඉඳලා අපට ළඟම බස් නැහැ අපේ අතින් වියදම් කරගෙන මේ ආවේ වෙන මොකටවත් නෙවෙයි මේ වෙන මහා විපත්තියෙන් රට ගලවා ගන්නටයි අත බේර ගන්නටයි ඒ නිසා එදා ටිබෙට් හාමුදුරුවෝ කිව්වා අපට මතකයි සහන ලැබෙනතුරු ලංකා දීපයට ගහන ගැහිලි හමු වෙහි
සිහවෙසින් සිට නහන රූපෝ නහමින් යමි ඉදිරියට මහන කමත් බන දහමත් එයි මට මේ ජාතියේ මේ විපත්ති වෙච්ච වෙලාවේ මහන කමත් බන දහමත් එයි මට රට ලැබුණොත් සාසනේ රැකී ඒ නිසා මේක ගණිකා නිවාසයක් කරලා කුඩු තිප්පලක් කරලා කැෂිනෝ ව්‍යාපාරයෙන් රට වෙලාගෙන මේ මහ විනාශය කරන්න දෙන්න එපා ඒ නිසා අපි හැම දෙනාම එකතු වෙලා පක්ෂ ජාති ආගම් දුරු කරලා මහා සංඝර අපට නුකුත් එපා කිසිවක් එපා අපට අපේ රට අපට ඕන අපේ ජාතිය අපට ඕන අපේ නිදහස අපට ඕන ඒ නිසා නිදහස් නිවහල් ජාතියක් හැටියට මේ ධර්මද්වීපය ආරක්ෂා කිරීමේ පරම පවිතුරු වගකීම අපට තියෙනවා ඉෂ්ට කිරීම සඳහායි අද මේ මහා සංඝරත්නය වැඩම කළේ ඒ නිසා විශාල වගකීමක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ජාතිය පවරනවා ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකය නෙවෙයි ඔබ UMP පක්ෂයේ අපේක්ෂකය නෙවෙයි ඔබ මුළු ජනතාවගේම අපේක්ෂකයා ඔබට බරපතල වගකීමක් පවරනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා 17 සංශෝධනය ක්‍රියාත්මක කරලා මැතිවරණ ක්‍රමය වෙනස් කරලා නව යුගයක් අපි ආරම්භ කරලා අල්ලස් නැති දූෂණ නැති වංචා නැති නාස්තියක් නැති මේ මහා ධනස්කන්ධය අපි අරගෙන මේ රටේ දුක් විඳින ජනතාවට බෙදා හදා දීලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10කවත් බදු අහෝසි කරලා ජනතාව බඩ කිනිති යන තු කන්න දීලා නව යුගයක් ආරම්භ කරන්න ඔබතුමා පසුපස ඔබට ඉන්නේ ඔබට ආරක්ෂාව නැහැ ඔබට රැකවරණය නැහැ ඔබට රැස්වීමක් පවත්වන්න බෑ ඒ සියල්ලක් මැද ඔබට ජනතාවවත් එක්ක ඉන්නවා හාමුදුරුවත් එක්ක ඉන්නවා නවතින්න එපා ඉදිරියට යන්න වෙනසක් දකින්න අපේ රට ආරක්ෂා කරගනිමු මේ විනාශකාරී පාලනයෙන් රට මුදා ගැනීමට ගමක් ගමක් පාසා හාමුදුරුවෝ දායකු දැනුවත් කරන නිවිනේ යවල අපි එක රාශි වෙලා අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරමු. මේ පරිච්ඡේදය ආරම්භ කරන්න සියලු දෙනාට මේක රාශි වෙන හැටියට ආදරෙන් මතක් කරමින් සත්‍යය ජයගෙන යුක්තිය ජයගෙන සාධාරණ සමාජයක් ගොඩනගන්නට අපට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම දුරුවක් සල්ලා.